හිතවත් මිතුරුනි අපේ රටේ මේ වෙනකොට පන්සල්වල අමුතුම බණ කලාවක් ඇති වෙලා තිබෙනවා විශේෂයෙන්ම මේ රටේ මිනිස්සු කොච්චර අන්දනවද කියනවනම් ගොනාට නෙමේ මීහරක් තම මේ සමහර බණ ඔස්තාර්ලා අන්දලා තියෙනවා මේ අතරින් එක්කෙනෙක් තමයි උඩුවේ ධම්මාලෝක උඩුවේ ධම්මාලෝක කියලා කියන්නේ උසාවියට ඇවිල්ලත් ගල් පැලන බොරු කියපු පුද්ගලෙක් ඔබට මතක ඇති උඩුවේ ධම්මාලෝක පන්සලට හොරෙන් අලියෙක් ගෙනල්ලා තියාගෙන ඉඳලා මාට්ටු වුණාට පස්සේ ඔහු කිව්වේ පෙරහට කවුද අලි ගෙනාවා අලියෙක් අමතක වෙලා දාලා ගියා කියලා ලංකාවේ ඉතිහාසයේ පළමුවතාවට තමයි අලියෙක් අමතක වෙලා පන්සලක දාලා ගිහින් තිබුණේ හැබැයි කනගාටුවට මහත තමයි අපේ පවතින නීතිය ඒ පට්ටපල් බොරුව අහලා මේ හාමුදුරුවන්ට නිදහසේ යන්න දුන්න මිතුරුනි ධම්මාලෝක මේ පුද්ගලයා ඉතාමත්ම දූෂිත චරිතයක් සහිත පුද්ගලයෙක් කියන කාරණය අපට ඉන්න බොහෝ දෙනෙක් දන්නවා ලංකාවේ මේකප් දාලා බණ කියන්න යන උපාසකම්මාට පොඩි චූන් එකක් දෙන මේ හාමුදුරුවන්ගේ පන්සලේ ඒ කාලේ තේ හැදුවෙත් හමුදාවේ හිටපු කොල්ලෝ විශේෂයෙන්ම ඔබ ගෝඨාභය රාජපක්ෂල බලයේ හිටපු කාලේ ඒ පන්සල පැත්තට ගිහින් තියෙනවනම් ඒකේ ඇබිත්ත වැඩේ කරෙත් හමුදාවේ කොල්ලෝ තේ හැදුවා ඒ වගේම අනිකුත් සියලුම පාදඩ වැඩ එහෙම නැත්නම් අර පක්කිල වැඩ ටික කරෙත් ඔවුන් ඉතින් මිතුරනි අපි මේ කියන්නට උත්සාහ කරේ ඒ කාරණේ නෙමෙයි මේ ධම්මාලෝක හාමුදුරුවෝ කරපු තවත් තක්කඩි වැඩක් ගැන ඔබ දන්නවා චම්පා චම්පා කල්හාරි කියලා කියන්නේ අපේ රටේ ඉන්න සුප්‍රකට ගායිකාව ඉතින් මිතුරනි චම්පගේ ඩිවෝස් නඩුව වලට මතක ඇති මේ වෙනකොට භික්ෂූන් වහන්සේලාගේ චර්යාව සම්බන්ධයෙන් අපේ රටේ විශාල සංවාදයක් මතුවලා තියෙනවා සමහර හාමුදුරුන්ට මාරය නැගලා තියෙනවා තමන් සමලිංගිකයෝ කියලා ප්‍රසිද්ධයේ සමාජීය ප්‍රකාශයට පත් කිරීම මිතුරනි කවුරු කොහොම කිව්වත් හැමෝම දන්න කාරණයක් තමයි බොහෝ වෙලාවට භික්ෂූන් අතර භික්ෂුණියන් අතර විතරක් නෙමෙයි පල්ලි කෝවිල්වල ඉන්න පූජකයෝ පූසාරිව අතරත් මේ සමලිංගිකත්වය බොහෝ වෙලාවට පැතිරිලා තියෙනවා කෙනෙකුට කියන්න පුළුවන් පන්සලට හරි පල්ලියට හරි එහෙම නැත්නම් හොයාගන්න නම් ඥෂ්ඨකාමිතිය නෙවුම් හොයාගත යුතුයි කියන කාරණය හැබැයි එහෙම හැඟීම් පාලනය කරගන්න බැරිය වුන් ඉන්නවා නම් ගෙදර යන එක තමයි වඩා සුදුසු මොකද පන්සලට එන අහිංසකයෝ මේකෙන් පීඩාවට පත් වෙනවා චම්පගේ ඒ දෙවෙනි විවාහ යෝජනාව ගෙනාවේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි මේ ධම්මාලෝක හාමුදුරුවෝ ඉතින් මේ උඩුවේ මේ විදිහට මංගල යෝජනාව ගෙනා විතරක් නෙමෙයි චම්පා හනිමුන් යනකොට මෙයක් පිටිපස්සෙන් ගිහින් තියෙනවා ඒක ඇගේ දික්කසාද නඩුවේ සඳහන් වෙනවා ඇය සඳහන් කරනවා තමන් එම පුරුෂ හමුදාවේ නිලධාරයෙක්ගෙන් වෙන් වෙන්නේ වෙන කිසිම හේතුවක් කුඩ නෙමෙයි ඔහු විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන කෙනෙක් කියන කාරණය එහෙම නැත්නම් පස්ස පාවිච්චි කරන පුද්ගලයෙක් කියලා ඉතින් ඉන් පස්සේ ඇය සාක්ෂි දෙමින් ප්‍රකාශ කරා උඩුවේ කාමර දෙකට එහා පැත්ත කාමරේ තමන් හනිමුන් යනකොට ඔහුත් ඒ කාමරයට ඇවිල්ලා හිටියා මොකද හමුදාවේ නිලධාරියා ඔහු සමග එම ගනුදෙනුව කරන එහෙම නැත්නම් වෙරළු මල් සුවඳ විඳින්නට පුරුදු වෙච්ච පුද්ගලයෙක් කියන කාරණේ ඉතින් මිතුරනි මෙන්න මේ විදිහට තමයි බුදුහාමුදුරන්ගේ මල්ලිලා වගේ කට්ටිය ඇවිල්ලා අපට බණ කියන්නේ අපේ අහිංසක උපාසක අම්මලාගේ පර්ස් එකටත් කෙලලා අවසානයේදී දාන ටිකටත් කෙලලා අවසානයේදී ඔළුවත් සුද්ධ කරලා තනිකර ගුණාටන්දන මේ පාදඩ ක්‍රමය වෙනස් කරලා මේ රටේ මිනිස්සුන්ට නිදහසේ හිතන්න පුළුවන් කිසිවෙකුට බයපක්ෂපාතීකමකින් තොරව තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන තීරණයක් ගත හැකි ක්‍රමයක් සකස් කරන්නට අපි ප්‍රගතිශීලී සමාජ වෙනසක් කරන්නට එකාවන්ව එක් වෙමු මෙට්‍රෝනි අරගලෙන් ජයග්‍රහණයක් නැමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සමට ජය